රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දැන් පුරුද්ද බවට පත් කරන් තිබෙනවා. ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයන් හඹාගෙන ගොස් පහර දී ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ පුරුද්දක්ද. විශේෂයෙන්ම ඔබ දන්නවා මාධ්‍යවේදීන් හැටියට ඔබත් මේ රටේ පුරවැසියෙක්. මේ රටේ දීර්ඝ කාලයක් ජනතාවට තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් රැස්වීම් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරයේ දෙන්න ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්න ලද මූලික අයිතියක් වගේම භාවිතාව ඇතුළේ පහුගිය කාලේ පුරාවටම දශක ගණනාවක් මුළුල්ල මේ අයිතිය ජනතාවට තිබුණා. නමුත් කිසි ජනවරමක් නැති ජනතාවගේ කිසි බලයක් නැති පාර්ලිමේන්තුවේ ඉන්න වංචනිකයන් ත්‍රාඩයෙන් දූෂිතයින් 133 ගේ 90 ජනාධිපති ධූරයට පත්තුණු රනිල් වික්‍රමසිංහ එම ධූරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ 133 දෙනාගේ රැකවරණය වෙනුවෙන් පොදු ජනතාව වෙත මර්ධනය මුදා හරින්න පටන් අරගෙන තිබෙනවා. ඔබ දන්නවා පසුගිය 26 වෙනිදා ජාතික ජන බලවේගයේ අපි පාරට බැස්සේ ප්‍රජාතන්ත්‍රවාදීලල නියමිත පරිදි මැතිවරණ පවත්වනවා වෙනුවට මැතිවරණ කඩාකප්පල් කරන රනිල්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අපි පාරට බැස්සේ. අපි තාම සාමකාමී විහාරමාදේවි උද්‍යානයේ සිට පිටකොටුව දක්වා යන සැලසුම් කරලා තිබුණා. අපි මාර්ග බාධක වල හිටපු පොලිස් නිලධාරීන්ටත් අපි පැහැදිලි කරා. අපි ඉතාම සාමකාමීව පාරේ එක් තීරුවක් පාවිච්චි කරමින් අපි කොටුව දක්වා ගිහිල්ලා අපේ මතය අපේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්